අද මම සම්මුඛ වෙන්නේ මම කතා කරන්න හදන්නේ වීරවරියක් ගැන. විතර කට්ට කැඩේ වගේ පරිස්සමෙන් තමයි ඇව ඇසුරු කරන්නේ දැනටත්. ඔය දෑල දොඩ මල්ලිය සුවඳ දරුවා නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යමු. කෙකටියා පඳුරු සුදු මල් පුපුර වදාගෙන සොඳුරුණු බා වාගේම හිනහැය මායෙක්ක. Being sick, thin and pale in the summer, the river withered and wept is brimming with joy again. Should life be given up when it is tough? Here I kiss the thorns for tomorrow's bloom. ගැස්මක් පවා නොදැනෙන අන්ධකාරම යාමය හුස්මත් දිදී රැක්කත් ශේෂ උණුදේ බිඳුණු තීනය විස්මයක් ඉදින් වේනම් තාරකා මැද නිවී ගිය දේමය අස්නක් තබා ඇති පිණි මත කියවා දවාලනු මැන ඒ මගේ ප්‍රේමය. විමල් කැටි පියාරච්චි කියනවා කවි කියන්නේ ඔවලේ කියලා කිය. ඒ වගේම තමයි. ඉතින් පෙම්මත ඔබ මුර්ගයා මැරුවාද? තාරකා එකින් එක ගල් ගසා නිව්වාද? ලේන් රත් පැහැ වරපට අත් අගින් දිව්වාද? ඝන අඳුරු වංක ගිරියට තිමින් බැඳුනාද? ලංකාවේ ලියන ගෑනු කෙටි කතා ලියන අය Facebook එකේ ලියන අය ඒගොල්ලෝ හොඟක් හිතන්නේ මේගොල්ලෝ දෙවඟනෝ මේ අනිත්‍ය මුර්ගියෝ කියලා. දෙවඟනක් සුරඟනක් නොවේයි මම දෙවියෝ ඒ ප්‍රේමයේදී මගේ නම. මං අහලා තියෙනවා සහ මම අත්දැකලා තියෙනවා වීරයෝ මුණ ගැහෙන්න එපා. කිසිම දවසක වීරයෝ ඇසුරු කරන්න එපා. වීරයෝ තමන්ගේ සමීප ඇසුරට ගන්න එපා. වීරයා මැරෙනවා. ලිංග ભેදය අයින් කරාම වීරවරියොත් එහෙම තමයි. වීරයෝ සහ වීරවරියෝ හමු වෙන්න එපා. ලං වෙන්න එපා. ඒ නිසා මම මේ වයසේදී මගේ වීරයෙක්ව වීරවරියක් මුණ ගැහුනහම මං ඇත්තටම වෛරස් ගාඩ් එකක් දාගන්නවා. බොහෝ දේවල් මට ඇතුළු නොවෙන්න මං බයයි වීරයා හෝ වීරවරිය මැරෙයි කියලා. අද මම සම්මුඛ වෙන්නේ මං කතා කරන්න හදන්නේ වීරවරියක් ගැන. එයා මට වීරවරියක් වෙනවා කුවම් මං දන්නවා මාව අහනයි හුණාවේ කියලා. අපිට ඉන්නවනේ රූපයෙන් වීරවරියෝ ඉන්නවා, ගායිකාවන්ගේ වීරවරියෝ ඉන්නවා, විප්ලව කරපු ස්ත්‍රීවාදිනියන්ගේ වීරවරියෝ ඉන්නවා, තෙරේසා මෞතිමේ වීරවරියක් වෙනවා. මගෙත් එක තරහ වුණත් විජේ වීරගේ අම්මත් ප්‍රභාකරන්ගේ අම්මත් මට අම්මා කියන එක ඇතුලේ මං ඒ චරිත එක්තරාකාරයක වීරවරියෝද ලේයර් එකක් තියෙනවා. අපිට යුතෝපියන් පෙම්වතියෝ ඉන්නවා. අද මං හම්බ වෙන්නේ මගේ කවි ලෝකයේ යුතෝපියානු පෙම්වතියෝ. ඒකයි මං කිව්වේ එයන් මැරෙයි, එයා වෙනස් වෙයි කියලා බයක් තියෙන හින්දා මං අර බිත්තරයක් බිත්තර කට්ට කැඩේ වගේ පරිස්සමෙන් තමයි ඇව ඇසුරු කරන්නේ දැනටත්. කල්පනා මාලති ඇම්බ්‍රෝස් අයිබෝවන් පෙම්වතිය. කල්පනා, මං ඔයාගේ කටහඬටවත් ඔයාගේ රූපේටවත් ඔයාගේ වෘතියටවත් ඔයාගේ දැනුමටවත් නෙවෙයි ඔයයි කයිවලට හෙන ලව්. මම මුලින්ම ආසයි එක එකක් මං ආස කවියක් එළියට ගන්න වීණාව මට කොයි පුතේද මං හිතන්නේ මේ පොත් මෙතන නැහැ. ඔබ ගැඹුරු නින්දක. ඔබ ගැඹුරු නින්දක. මෙතන පොත් කීයක් නැද්ද කල්පනා? පොත් දෙකක් හරි. අපි පටන් ගමු වෙන තැනකින්. ළමා පොතින් පටන් ගමු. මෙච්චරද ළමා පොතක් නිමි කල්පනා? කතා ගොඩක් කියලා තියෙනවා සර්. මේ නමුත් පබ්ලිෂ් කරලා තියෙන්නේ ඕක විතරයි. අහස පොත ලිව්වේ කල්පනා ඇම්බ්‍රෝස් ඇන්දේ ප්‍රසාදිනී කුමාරි. චුට්ටු බොට්ටු සහ සුබ්බඩගිනි රාසය. චුට්ටු බොට්ටු කිව්වහම මට ෆ්‍රීව තියෙනවා. චුට්ටු එයා චුට්ටු බොට්ටු එකක් තමයි. පට්ට ඩේන්ජර් වැඩක් ළමා පුතුන්. මගේ ඇඟ හිලි වැටෙනවා. කොහොම කූප ගෙලින් වෙනව ළමා පොත්. මට ප්‍රෙස් එකක් තිබුණා. ඒක ළමා පොතක්වත් ලිව්වේ නෑ. අනාගතේ ළමා පොත් ලියන්න හිතන්නේ නෑ මම. හරිම ඩේන්ජර් කලාපයක් අත ගන්නවා. ඇයි ඒ කලාපෙට අත ගහන්නේ? මෙන්න පොත්. මේක ඇත්තටම සුරංගනා ළමා කතාව. එතකොට සුරංගනා කතා කියන්නේ මං හරිම කැමති කියවන්න කැමති කලාපයක්. මගේ ඔළුවේ නිතරම කන්සෙප්ට්ස් හැදෙනවා.
එතකොට ළමයි ගැන බය නැතුව ලියන්න කියන්නේ ළමා මනස ගැන අධ්‍යයනයක් තියෙනවානේ. ළමා මනස ගැන මත අධ්‍යයනයක් තියෙනවා. ළමයින්ට හානි වෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන ඒ ධර්මත් එක්ක තමයි යම් කිසි අදහසක් ඇතුළු මොනවා හරි පෙවුලි තියෙන ඕනම් බහුබූතයක් ළමයින්ට දාන්න හොඳ නැහැ කියන දැනුම සහිතව තමයි ලියන්නේ. ළමයින්ට ලියන එක භයානකයි කියලා මං හිතෙන්නේ. මං ওই කලාපි දන්න හින්දා මට අත ගහන්න බෑ. හරි බයයි මං අත ගහන්න. මං අර කලින් පටන් ගත්ත නිකන් ප්‍රෝග්‍රෑම් එකකදී වීරිය ඇස් හම්බුනාම වීරිය ඇසුරු කරද්දී මං හරි බයයි කල්පනා. මොකද වීරිය අහිමි වෙනවා. වීරිය මැරෙනවා අපේ ජීවිතේ. ඒ නිසා මේ ළමයින්ව මරාදාන සාහිත්‍යයක් මං දැකලා තියෙනවා. මේක භෞතිකව නෙවෙයි. හරිම්ම නරක සාහිත්‍යය. ඒකයි මම මේ කලාපෙට බය. සුරංගනා කතා කිව්වනේ. කල්පනා සුරංගනා කතා කියවලා තියෙනවා. ළමයින්ගේ සුරංගනා කතා. ඔව්. ආසම සුරංගනා කතා බනවද කල්පනා? මං වැඩියෙන්ම කැමති පොත ලස්සන වසිනස. ඒකේ තියෙන කතා ලස්සන වසිනස. ඔව්. රෂියන්. ඊළඟට හාන්ස් ක්‍රිස්චියන් ඇන්ඩර්සන්ගේ මං හිතන්නේ හැම කතාවකට. මගේ ගාවේ ඔක්කොම කලෙක්ෂන්ස් තියෙනවා. පොඩි කාලේ තිබුණ පුස්තකාලෙන් කියවුවා. ඊට පස්සේ තාම කියවනවා. ඇන්ඩර්සන්ගේ සුරංගනා ජීවිතය ඔයාට බලපාන්නේ කොහොමද කියන එක සහ ඒක පුතර බලපාන විදිහයි ඒක ඔයාගේ සුරංගනාවියට බලපාන විදිහ. ඉමෝෂනල් ලොවිය මං ආසයි හදන්න. අර සුරංගනා ලෝකෙක ඉන්න එක හැබැයි මේ ලෝකෙට හැදුවහම ඇඟ හිරි වැටෙනවා. උදාහරණයක් වොත් යම් සුරංගනාව සුරංගනාවියෝ අපායට දානවා එකක් මත. මෙහෙම මේ බබල් එකේ යවන්න හිතෙන්නේ නැහැ මේ සුරංගනා ලෝකෙ. ඇඟ හිරි වැටෙනවා. තියස් වෙනවා. තමන්ගේ දරුවා සුරංගනා ලෝකය සහ ඔයාගේ ළමා පොත. ඔයාට කැමති වෙලාවක් මන් දුන්නු. දරුවා ගැන මං ඒ කියන්නේ ඒක කොහොමද බැලන්ස් වෙන්නේ කියන කන්ති කියන්න. හරි. මට බලපෑවේ ඌව හොඳටම බලපෑවා. ඒ කියන්නේ සුරංගනා කතාව විතරක් නෙමෙයි සාහිත්‍ය මං හිතනවා මේ මං ඒක නිතර කියන කතාවක් සම්පූර්ණයෙන්ම නිකන් වෙන ලෝකෙක මේ මනෝලෝකික ජීවත් වෙන්න පාර කැපුවා කියලා තමයි මං අන්තිම ප්‍රකාශය මං ඈතකදී මං තේරුම් ගත්ත දේ. සියලුම සංකල්ප ජීවිතය ගැන ආදරය ගැන මරණය ගැන ජීවත් වෙන ඕනි විදිය ගැන මේ සියලුම සංකල්ප එළියේ සමාජයේ මාව කියන්නේ හැඩගස්සන ෂේප් කරනවා කියලා. ඒක එළියේ සමාජයට වඩා මේ මගේ මං අර ඇසුරු කරපු ගද්‍ය සහ ඒ සහ චිත්තපටි ඒව තමයි මට බලපෑවේ. රංගනා කතාත් කියන්නේත් ඒකේ කොටසක්. ඉතින් මෙන්න මෙහෙම ඒ ගැන යම් විදිහක ලියවිල්ලක් මේ අලුත් පොතේ තියෙනවා. ඔයා මේ පොත විතරයි ළමා පොතක් දැන්න පොතක් වශයෙන් තියෙනවා. ඔව්. මේ පොත වෙන්ද පුළී තියෙනවා. ඔව්. අහසකේ තියෙනවා. අහසකේ තියෙනවා. මේ පාර අහසට ස්ටෝල් එකක් නැහැ. ඒක තමයි. මම දැක්කා. එතකොට වාගේ පොත කොහෙන්ද ගන්න පුළුවන් මේ මැසේජ් එක? මම හිතන්නේ අහස සත්‍ය පොත් දාලා ඇති. පොත් දාලා. ඔව්. හරි. මේක දිහා මම බලන් හිටව පොතක්. මේකේ අවසාන මොහොත වෙද්දී ඒ පීඩනයේ තරම් විතරක් මම කියන්නම් පොතට අදාළ නෑ ඒක. ඒ කවරේ කරන්න ඕනි කල්පනා එහෙ යනවා මෙහෙ යනවා. දරුවා කිහිලි ගන්නන් යනවා. ප්‍රසාද අසනීප වෙනවා. කල්පනා අසනීප වෙනවා. ඔයා රෝගී තත්ත්වයට පත් වෙනවා. නේද? ඩෙංගු. ඩෙංගු හැදෙනවා. ඩෙංගු හැදිලා ඉද්දිත් මෙහෙ ඇවිල්ලා රෑ වැඩ කරනවා කලින් දවසේ. පස්සේ දැනගන්නේ ඩෙංගු. පස්සේ දැනගන්නේ. අර ග්ලැඩියේට අන්තිම කඩුව ගහලා මරනවා වගේ නිකන් මේ යුද්ධ ඉවර කරනවා යා වාඩින් ගහන හොස්පිටල් එක. ඒකේ සාක්ෂිකාරයෙක් මම. ඒසේ වගේ සාක්ෂි මේ වගේ platform එක දාලා තිබ්බේ නැත්නම් කවුරුවත් ඒවද? මොකද මේවා අපි Facebook එකේ කියන්නේ නැහැ. මම දැක්කා ඒ සමය. මේ ඒ පොත. මේක වෙන කැලලක් මම කියනවා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙලා ඉද්දී මගේ බිරිඳ මගේ ප්‍රේමතේ කාලයා ගාල්ලේ කොටුවේ චර්ච් ස්ට්‍රීට් එක. මං එහි ගියාම මං යනවා මගේ කවි ලෝකේ ප්‍රේමන්තය හොයාගෙන ලේන් බාන්න කියලා රත්වශ. ඒ කාලේ දිවයිනේ ලිපියක් යනවා වස්සානය එයාගේ කවි පොත රාජ්‍ය සම්මානුන්ගෙන් කැපී ගියා. දැන් අරගල කාර්ය අපි ගිහිල්ලා මෙයාව හම්බ වෙනවා. මං කියනවා පොත ගහන්න. මං කවරේ කරලා දෙනවා. වස්සානය කවරේ කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යකල ඉන්න කාලේ මම මගේ මුදල් වලින් ඒ කල්පය 12000යකට මහපොළ ශිෂ්‍යත්ව සල්ලි සහ යාළුවන් සල්ලි එකතු කරලා ලබන වස්සානේ කවරලා. ඒක මෙහෙම වෙන වෙලාවෙවත් මම මේක ඔයාට කියලා නැහැ.
හරි ඒ වස්සානේ මේ මේ කතාව දැන් ඔයාලට රත්නශ්‍රී විජේසිංහන්ගේ මට ආරාධනාවක් ලැබුණා ඇත්තටම සාමාන්‍ය මං හිතන්නේ මට අවුරුදු ගිය අවුරුද්ද මේක ආවේ ජූනි ගිය අවුරුද්දේ ජූලි මාසේ සාමාන්‍ය මං හිතන්නේ මට සාමාන්‍ය විජේසිංහ රත්නශ්‍රී විජේසිංහගේ දුව මට කතා කරලා අපි මෙහෙම වැඩක් කරමුද කියලා ඇහුවා ඇත්තටම පොත් කීපයක් පරිවර්තන කරන්න හිතුවා නමුත් මගේ වැඩ කරන විදිහත් එච්චරම පිළිවෙලක් ඇති විදිහක් නෙමෙයි බිසිනස් එකම කාර්ය බහුල බවවත් නෙවෙයි මට එක දිගට ඒ වැඩකට යොමු වෙලා ඒ කිරීමේ හැකියාව සමහර දේවල් වලදී පුළුවන් සමහර දේවල් වගේ බර බාර දුර දෙයක්. ඒකට පොත් හතරක් පහක් කිරීමේ අදහස නැතුව කොහොම හරි තෙන් මේක වරින් මොකද මේ වස්සානේ කියන්නේ සම්පූර්ණයෙන්ම දේශීය සංස්කෘතියත් එක්ක ගොඩාක් දුරට බැඳිච්ච එහෙම යෙදුම් තියෙන ඇත්තම කියනවා නම් පරිවර්තනය කරන්න බැරි සහ පරිවර්තනය කරන්න පුළුවන් සාහිත්‍ය වර් කියලා කියනවනේ සර්. නමුත් රත්නශ්‍රී සර්ගේ මේ 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 මුළු පොතම ගොඩක් වෙලාවට ඔහුගේ සමස්ත සාහිත්‍ය හරියටම මෙහෙට මුල් ඇදපුවා තියෙනවා. ඒත් ඒ යෙදුම් මෙහෙම සමහර ඒවා ඒ කියන්නේ අදහස විශ්වීයයි. නමුත් හුඟක් පොඩි පොඩි තැන්වල තියෙනවා ලාංකේය අර දේශජ දේවල් එක ගැට ගැහිලා යෙදුම් එක ගැට ගැහිච්ච එක. ඒක ඉංග්‍රීසියට ගේනවා කියන එක සෑහෙන අමාරු. ඒක කරා ඒකට මට උදව් කරපුවා ඉන්නවා ගොඩක් ඒක එඩිට් කරන්න එහෙම මං උදව් ඉල්ලුවා මාලින්ද සෙනවිරත්න මානෙල් ෆර්නෑන්ඩෝ දිලි නීරියවල රන්සුරි මාල් ෆර්නෑන්ඩෝ මේ වගේ සෑහෙන පිරිසක් මට තව මගේ මිත්‍ර ගොඩ දෙනෙක් මට මේ වැඩේට ඒ හැමෝටම මම මතක් කරන්න ඕනේ මේක ඇත්තටම සාමූහික වැඩ මගේ තනි වැඩක් වස්සානේ සිංහලෙන් අපි කියවලා කියනවා ලංකාවේ මං හිතන්නේ තරුණ පරම්පරාවට පවා වස්සානේ කවි තමයි වැඩිපුරම කටපාඩම් කයි පොත. තාම අපිට කියන්න පුළුවන් කටපාඩමින් නිකන් ඔය දෑල දොඩ මල්ල සුවඳ දරුවා නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්. කෙකටියා පඳුරු සුදු මල් පුපුර වදාගෙන සොඳුරුණු බා වාගීම හිනහැය මායෙක්. ඊට පස්සේ ජිනදාස සිංහලෙයයි. මෙහෙම මේ කවි ටික ඔක්කොම වස්සාන් ටික පාඩම්. කටු පුකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස වස්සානේ කවි. මං ඉංග්‍රීසියෙන් වස්සානේ කවියක් කියනවා. රත්නශ්‍රීගේ වස්සානේ පරිවර්තනය කරපු කල්පනා ඔකේවා කැමැතිම කවියෙන් කොටස. අපි වස්සානේම කියමු. අර මං අන්තිම එක විතරක් කියනවා. අපේ අර ජාතික කවිය වගේ කවිය ඒ කොටස. මම මේක ට්‍රාන්ස්ලේට් කරේ වසන් කියන එක මේ ද තෝන්ස් බ්ලූම් කියලා ඒ නමම තමයි පොතට දීලා තියෙන්නේ අවසාන පදපේදිය being sick thin and pale in the summer the river withered and wept is brimming with joy again should life be given up when it is tough here I kiss the thorns for tomorrow's bloom මේක සිලිකා ප්‍රකාශනයක් එනිසා ස්ටෝල් එකේ ඇති මේ පාඩම තියෙනවා මොලාගේ කවර මොලසෙනවිරත්නේ කවරේ අර මේකදර මේ උණ හැදිච්ච වෙලාවේ කරගත්ත ඔව් මොලක් මොලා එක දවසින් හදන්නේ මේ පොත් දෙකේ මුල් ප්‍රකාශකය මම එනිසේ පොත් දෙකම මට මතකයි එතන පොත් තමයි කවි පොත් දෙකක් නෑ කල්පනා මුල් කවි පොත් දෙක මොකක්ද මේ දෙක මේ නිහඬ වෙරළ තෙන්න පළවෙනි පොත ඔබ ගැඹුරු නින්දට ගේන පොත ඒ පොත් දෙක නැවත මුද්‍රණය කරලා මෙතන නැද්ද තියෙනවද මේ දවස්වල නෑ ඒක නැවත මුද්‍රණය කරේ නෑ ඒ පොත් දෙකම මම සිංහලෙන් PDF හැටියට කැමති කෙනෙකුට කියවන්න බෙදාගෙන තියෙනවා ඔව් ඒ කියන්නේ අපිට මේ ප්‍රෝග්‍රෑම් එකේ යට අපි වහනයි තෝන් නම් ඒකේ PDF එක ෂෙයා කරන්න පුළුවන්ද පුළුවන් අයි පොත් දෙක මොකක්ද මේ නිහඬ වෙරළට එන්න ඔබ ගැඹුරු නින්දට පොත් දෙකම තියෙනවා ඔන්න PDF එක තියෙනවා කොර PDF එකක් නෙමෙයි මේ තුනම ඉතින් ඔය එකින් එක කියන්න මොකද මටත් ආසයි දැනගන්න මොකද මම ওই සමහර පොත් මුදුනේ කරාට මමත් අහලා නැහැ මේ පොත දිව්වේ ඇයි මේ පොතේ මොනවද තියෙන්නේ මේ පොතේ කයි විශේෂි මොකද්ද ඔකට හાર્ඩ් කවරයක් දැම්මේ ඇයි මේ පොතේ කතා ටික සදානවා නොපවතිනවාස් ප්‍රේමයව පවතින ඇත්තටම ගොඩක් දුරට ප්‍රේමය සහ ජීවිතය සම්බන්ධ තේමාවකින්
මේ මේකෙත් කවරේ මොලසන විරත්නගේ මේ මේකේ ප්‍රකාශකයා ඔබ. එතකොට මේක බොහොම ආදරයට ලක් වෙච්ච කෘතියක් වුණා. තාමත් කට්‍ය මේකේ උපුටනවා, මට කියලෙවනවා, අපහු කියවනවා, ඒගොල්ලෝ එක එක දේවල් වලට පාඨකය යොදා ගන්නවා. එහෙම පියානෝ හැඹු පියාපත් කියන්නේ ඇත්තටම මගේ කෙටි කවි පොත. සමාවෙන්න මැද්දට පයින්. ගැස්මක් පවා නොදැනෙන අන්ධකාරම යාමය, හුස්මක් දිදී රැක්කත් ශේෂ උණුදේ බිඳුණු තීනය, විස්මයක් ඉදින් වේනම් තාරකා මැද නිවී ගිය දේමය, අස්නක් තබා ඇති පිණි මත කියවා දවාලනු මැන ඒ මගේ ප්‍රේමය. මං කිව්වේ අර මේ ඉන්න ගෑණිත් නෙවෙයි, පින රූපේත් නෙවෙයි, මේ ගෑණි බැඳලා ඉන්නේ මගේ පන්තියේ ශිෂ්‍යෙක් ප්‍රසාද් වීරසේකර, උත් කවියෙක්. ඒ දරුවා හැම ඉරුදා මේ 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 තියෙන ඉංග්‍රීසි පන්තියට එනවා. හැබැයි මං හරි බයකින් ඉන්නවා, මේ මේ යුතෝපියන් පෙම්වතියක් ඉන්නවා මට නෙවෙයි ගොඩක් අයිති. මගේ වචනේ හරි මං හිතන්නේ යුතෝපියන් පෙම්වතියක් ඉන්න මේක ඇතුළේ. හරි බයයි කල්පනා ළඟින් ඇසුරු කරන්න මේ වීරයා මැරේ කියලා. මේකේ ඔබ වඩා කැමති කවිය මොකද්ද කල්පනා? මං ඇත්තටම මේ ඒ ඒ හැම කවියකටම මං කැමති. සර් ඔය කියවපු ඒවටත් මං කැමති. මොකද ඔය හැම එකකම හේතුවක් තියෙනවා. ඒක හැම එකක් පිටිපස්සෙම මගේ අත්දැකීමක් තියෙනවා. විමල් කැටිපියාරච්චි කියනවනේ කවි කියන්නේ ඔවලේ කියලා කියන්නේ. ඒ වගේම තමයි මේකේ මම කැමති කල්පනාගේ හඳින් කියවන්න. ගොඩක් අය නොදන්න කෙනෙක් ගැන. එයා වඩාම හොඳටම දන්න එක්කෙන අදත් මං ඉඳනවා මම. එයාගේ පළවෙනි පොත ගහන්නේ මම. එයා වැඩි පටන් ගන්න විශ්‍රාම ගියාට පස්සේ. එයාගේ ප්‍රේමණීය ජීවිතය දන්නේ මම. 30 වෙනි කවි. කල්පනාගේ හැඩින් කියවන්න මම. මාතෘකාව අන්තිමට කියන්නේ. මාතෘකාව අන්තිමට කියන්නේ ඊට පස්සේ එයා ගැන ඔයාගේ ෆීලින් එකක් කවිය කියවලා කියනවා. මට හිතෙන්නෙම ඔබ හොඳින් නැති, කවිත් නැති, අවි අමෝරාගත් අයත් නැති, එළිය නැති, අඳුරත් නැති, දුරක මන්දාකිණියක ඇති, දුකත් සතුටත් නැති, මදහසක් මුවාග ඇති, ප්‍රේමයක් ශෝකයක් අන්තිම ඇඟිලි තුඩෙනුත් අත්හැර නිවි සැනසී ඇති. ඔව් මට හිතෙන්නෙම ඔබ හොඳින් නැති. කවි මාතෘකාව සමර. සමර විජේසිංහ. ඔව් මම පසු සටහනකුත් මේකේ දාලා තියෙනවා. මම ඒක කියවන්න. කියවන්න. සමර විජේසිංහ කවියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු ඔහු සිය නිර්මාණ ජනගත කිරීම ආරම්භන්නේ ජීවිතයේ සැඳෑ භාගයේදී. ඔහුගේ කවි ඉගැඹුරු දාර්ශනික මානයන්ගෙන් ජීවිතය විනිවිදින්නේ ඉතා සරල බසකින්. මහා අරුතක් කෙටි වදන් කිහිපයක් තුල හොවා පෙර නොවූ අපූර්වත්වයකින් නිමවෙන ඒ කවි කියවන්නා කියවන්නා කම්පණය කරන්නේ බලාපොරොත්තු නොවි අයුරුනි. එක කවිය සියවරක් යනු ඔහු ලියා පළ කළ එකම කාව්‍ය කෘතියයි. බොහෝ කවි කිවිඳියන් රසක් තුළ ලිවීමේ ප්‍රඥාංකුර දැල්වූ ඔහු 2015 සැප්තැම්බර් මාසයේ එක්තරා දිනක භෞතික වාපෙන් සමගත්තේ. සොගිය අතේ තියෙන කෙටි කවි පොතේ තිබුණු කම. අපේ පරම්පරාවේ හම්බුණු වියපත් අහම්බකාරක කවිය තමයි සමර. මේ කවිය පිදුම තියෙන්නේ සමරට. හයිකු කවියේ කඳුළු බිඳුව කොබයාෂි ඉසాత සහ හද පිනි සහ කටුමත කවි විසින් දිව ඔසු තබා ගිය සමර විජේසිංහට. කෙටි කයි පොත. ඊට පස්සේ මේ කයි පොත් දෙක ඔන්න පොඩි කන්ට්‍රෝවර්සල් ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ පොතේ කවරේට කොක්කක් ගියා. ඔව්. මන් දන්නේ නැහැ මොකද්ද කියලා කොක්කක් ගියා. කොක්කක් ගියාම කවර නිර්මාණ කාර්යයට අමතරව පොතේ අයිතිකාරයෙක් බැනුනා. බැනුනා. ඒක අවුරුද්දකට පස්සේ निराකරණය කරලා දෙන්න. ඔව්. මටත් ඒක කල්පනා එම්බෝස්ගේ. හරි ආදී. ඔය නම හේව කියවන්න ඕන ආදී. මේ පොත. හරි ආදී අලුත් print එකක් ආවා. ඔක්කොම නැහැ. ඔය කවර නෙවෙයි. නෑ. හරි. හැබැයි අර අරුමු දෙකියමුනේ
අර්බුදය මේකයි කවරයක් අපි සාමාන්‍යයෙන් කවරයක් කරනවා කියන්නේ ඒක නිකන් ශිල්පීය වැඩක් විතරක් නෙමෙයි. ඒක නිර්මාණාත්මක වැඩක්. අපි කවි ලියනා වගේ මේකත් ඒක වෙනම කලාවක්. ඒතර අපි කෙනෙකුට ඒක බාර දුන්නාම අපි බලාපොරොත්තු වෙනවා එයාගේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා ඒක කරයි කියලා. එතකොට කොපියක් කරන්න ඕන නම් අපි ෆොටෝ කොපි ගහ ගන්නවානේ. එතකොට ඒ විශ්වාසය මත කවරකරුවාට දුන්නා දැන් තේරෙන්නේ නැහැ කියන දේ. කියනවා කියනවා කියන එක තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මෙන්න මේකයි උදාහරණ නැතුව මම දැන් කටින් කියනවා වොයිස් එකකින් කියනවා. මෙන්න මේ විදිහේ මෙන්න මෙයා මෙන්න මෙහෙම මෙහෙම දේවල් ලෝකේ තියෙනවා මෙන්න මේවා බලන්න ඔයා කියලා. ඒ මොන හරි යා බලපු එකකින් එකක් එහෙම පිටින් අඳර. ඒක තමයි අරමුදේ ඉවරයි. මේක අර කල්පනා කර කලින් කල්පුත්තික මං කියවලා තියෙනවානේ. හැබැයි මේ කවි පොත මට ආසයි කවදා හරි දවසක මට වෙලාවක් හම්බ වෙනව නම් අර කල්පනාගේ සාහිත්‍ය චැප්ටර් එකෙන් චැප්ටර් එක කියලා පොඩි විවේකී කියීමක් ඒක හිමීට කරමු. හැබැයි මේක ටිකක් මේ ඒ ප්‍රේම කතාව ගිය අර ඓතිහාසික පුරාවෘත කතාවක් එක්ක බද්ධ වෙනවනේ. මං ඒකට එන්න ලව්. ඒතර ඒ කතාව දන්නේ නැතු ගොඩක් අය මේක කියවුවාම නිකන් අහුවෙන්නේ නැහැ වගේ. ඒ නිසා මං කැමතියි කිය අර ඉතින් පෙම්මත ඔබ මුර්ගයා මැරුවාද? තාරකා එකින් එක ගල් ගසා නිව්වාද? ලේන් රත් පැහැ වරපට අත් අගින් දිව්වාද? ඝන අඳුරු වංක ගිරියට තිමින් බැඳුනාද? දැන් මේ කල්පනාගේ මේ වචන ගෙත්තකට යට තියෙනවා පුරාවෘතයක්. පොතේ එක දෙවි පුරාවෘතය කියන පොත තියන. පුරාවෘතය ඇත්තටම විවිධ විදිහෙන් තියෙන ග්‍රීක මිත්‍යා කතාවක් තියෙන්නේ. ඒකෙදි තිසියස් කියලා ඉන්නවා තරුණ හාදී ග්‍රීසියේ. එතකොට ඔලිම්පස් වල ඉන්නවා අරියාද්නේ කියලා දිව්‍යාංගනාවක් කියලා අපි කියමු. ඉතින් එයා තමයි වංගගිරියට අධිපති දෙවඟ. එයා ඒ වංගගිරියේ ඉන්නවා මිනටෝස් කියලා මුර්ගේ. එතකොට එයා මේ අතරේ ඉන්නවා මේ අර්ධ දෙවිවරු සහ දෙවිවරු අතරේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන් ඔය මිනටෝස්ට යම්කිසි කාලාන්තරයකට සැරයක් බිලි දෙන. මේ බිලි දෙන එක නවත්තන්න එනවා තිසියස් මේකට විරුද්ධව. තිසියස් එක්ක ප්‍රේමයෙන් බැඳෙන ආරියා. වංගගිරියට ගිහම ආපහු එන්න බෑනේ සර්. පාර හොයා ගන්න බෑ. ඒ මදිවට ඒකේ මුර්ගෙක් ඉන්නේ. දැන් වංගගිරියට අධිපති දේවගෙන කරන්නේ තමන්ගේ අතින් වියපු නූල් පන්දුවක් දෙනවා. ඔයා මේක අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා මේක එලාගෙන යන්න ආපහු එන්න එන්න පාර හොයා ගන්න කියලා. එයා ඒක අරගෙන යනවා. කවිය ලියවෙන්නේ අරගෙන ගිහින් එනකම් බලන් ඉන්න කෙනාගේ හින්දා ඉතින් බලන අය කතා විතර ටික හොයාගනි. ලංකාවේ ලියන ගෑනු කිවිදියෝ කෙටි කතා ලියන අය ෆේස්බුක්ේ ලියන අය ඒගොල්ලො හොඟක් හිතන්නේ මේගොල්ලෝ දෙවඟනෝ මේ අනිත්‍යම මුර්ගියෝ කියලා. ඔව් මං එච්චර කියන මං ඒක ලියලා තියෙන මේක මං ලියලා තියෙන මේකේ පළවෙනි පේජ් එකේ තියෙන අදාල පෙරළුණ හොඳ වෙලාවට මන් දන්න තියෙන තැන එක. දෙවඟනක් සුරංගනක් නොවේයි මම දෙවියෝ ඒ ප්‍රේමයේදී මගේ නම. ඉවිදියනේ හරි. ඔබට මිනිහෙක් වෙන්න පුළුවන් උයන හැරණික් වෙන්න පුළුවන් දුහුවිල්ලෙන් මවාලූයෙන් දුහුවිල්ලටම යන්න පුළුවන් උත්පත්ති පොත පෙරළන අත් ඇඟිලි නොසැලෙයි උත්තර නැතිම ලෝකෙත් හිත් තුළ එදන් උයන නිසලයි මාංසයෙන් ගත් මාංසය අහසද පොළවද පියාද මවද ඊට යටය කවුරු ඇන්දත් මේ හුණු අතය මං ඔබේ ඉල ඇට තීන්දුකාරයෝ ගන්නත් පුළුවන් කවුරු ඇන්දත් මේ හුණු අතය මං ඔබේ ඉල ඇටය දෙවගණක් සුරංගනක් නෙවෙයි මම දෙවියෝ ඒ ප්‍රේමේදී මගේ නම් ඕනම් කරන් කියවපල්ල මට බෑ උතරින් එහාට කියවන්න මම ඒ කවි අස්සර ගිහිල් ඉවරලා ප්‍රෝග්‍රෑම් එකකට පැත්තක කල්පනාගේ අලුත් පොත ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා
ත්‍රිසනීපෙන්ද කල්පන? ඔව් හොඳින්. කොහොමද යාගේ ජීවිතය? එයා බොහොම සතුටින් ඉන්නවා, ඉස්කෝලේ යනවා, ඉස්කෝලේ පැහැෙන ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. දැන් මේ බුක් ෆෙයා යන්න බලාගෙන ඉන්නවා. ඉරිදට මෙහෙනවා වොයිස් ට්‍රේනින් වලට. මම එයාත් එක්ක බොහොම එයා හරිම ප්‍රීතිමත් දරුවෙක් අනේ. හරිම සතුටින් ඉන්නවා. ප්‍රීතිමයි. ප්‍රීත දැන් අවුරුදු 5යි මාස 9යි දවස් 10යි. ඔයා ෆ්‍රීව ඩ්‍රෙස් කරන් එනවා මං හැමදාම යගින් කලර්ස් අහන. ඔයාගේ සූස් මොනවද? ඔයාගේ මොනවාද සූස් වල කලර්ස්? කවුදද කලර්ස් තීරුවේ? කොණ්ඩේ අද හැයි ස්ටයිලික වෙනස්. එයා සුරංගනා අභියක් වගේ නෝ. අර සුරංගනා කතාවද හිටපු එක හමුණා. ඔව්. ඔය මං කිව්ව එකයි ජීවිතේට බලපාලා තියෙන තරම කොච්චරද කියනවනම් ඔන්න ඔය වගේ ඔයගේ වයිනුත් ඒව පිට වෙනවා. ත්‍රිගේ තාත්තා ප්‍රසාද් වීරසේකර කවියා සනීපෙන් නිරෝගී වෙනවා. ඔව් හමුණා. ඔහු අන්තිමට ලිව්ව කවි පොත. ප්‍රසාද් අන්තිමට මේ කවි පොත් දෙකක් කරානේ මේ අවුරුද්දේ මුල. මලවිහිසර මොටයි. ඒක දෘශ්‍ය කවියා. ඒකට වෙන නමක් කියනවා නිදහස් කවි කියලා. අනිත් එක අපි විතරක් ඉතින් සතුටින්ද. මට ගෞරවයෙන් දේශනාවකට ආරාධනා කරලා මගේ වාචාල කටහින්ද යට හිත් විදීමක් හිම් වෙලා නැහැ නේද? නෑ නෑ. මම කරා. මොකද ආ දේශනාව කරේ මං? ඔව්. ප්‍රසාද් ඒක දැනගෙනයි මට කියන්නේ. අන්නේ. එහෙම එකක් නෑ. ප්‍රසාද් මගේ අතීත වැඩිහිටි ශිෂ්‍යයි. ඔව්. අලුත්ත කියවන්න හම්බුන්නේ නෑ. සිලික ප්‍රකාශනයක්. සිලික කුටි අංකෙ මතකද? K20 අලුත් පොත. එතන අනේ මේ කල්පනාගේ සමහර පොතුත් ඇති. ආ මේ මට ලිව්වේ දීලා තියෙනවා. මට ලියන්නට ධෛර්යය දෙනවට ගුරු මුෂ්ටි නැතිව කියලා දෙනවට ස්තුතියි සන්නස්කල සර්. කල්පනා ඇම්බෝස්. අනේ මට ලස්සන එකක් කියලා. කල්පනා. මම මේක කියෙන්නේ නෑ. සහමින් කියවන්න. මට මේක හෙමින් කියවන්න ඕනේ. ඔයා ඉස්තරම දන්නවා මම මේකේ අකුරක් නැර කියවනවා කියලා. ඉස්පිල්ලක් පාපිල්ලක් නැර මං කියවනවා. ඔව්. නැවතීමේ ලකුණු වල නැවතිනේ නැති මං කියවනවා. ඔව්. අනිවාර්යයෙන්. මම මේක කියවනවා. අටපාරක් ප්‍රූෆ් බලලා තියෙන හේතුව. ඔව්. මොකද හේතුව මේ කල්පනාගේ මුලින්ම ගද්‍ය කොටස් එන්නේ මේ පොතේ. ඔව්. මං ආසයි පද්‍යවල වීරවරිය ගද්දීදී මොකද්ද කරන්න කියලා බලන්න. සහ කොහොමද යා ගද්දිය හැඩ කරන්න කියලා. මොකද එයාගේ ටැලන්ට් එක මං ගත්ත තැනක් තියෙනවා මගේ අන්තිම පොත. ඒකේ ගානුගේ කැරක්ටර් එක ඩිවලොප් කරන්න මං කල්පනාත් එක්ක සාකච්ඡා කරා විතරක් නෙවෙයි සමහර කොටස් කල්පනාදී ඒ ගෞරවී කල්පනාට තියෙනවා. මට ආසයි මේ ගද්දි කොටස් එක්ක මේක කියවන්න. මොකද සමහර තැන්වල විතරයි කවි කොටස් තියෙනවා. අර DB සේනානායකගේ පොතක් මට මතක් වුණා. මේ පොතෙහි ගද්දියත් පද්දියත් අතර ඇති රචනා කොටස් තිබේ. ඒවා කියවීමේදී ගද්දියට වඩා පද්දියට වැඩි නැඹුරුතාවක් දැක්වීමෙන් වැඩි රසයක් ලබා ගත හැකි කියලා තමයි DB එකේදී කියන්නේ. ඉස්සස් කවි පටන් හරි හරි. ඔව්. ඒ වගේ මම කියවද්දී කල්පනා ඔයා වාගේ දීකිකාවන්නේ මම මේ ගද්දියට මම හැඩයක් දෙනවා. ඒක මගේ හැඩය. සමහර ලාවට මට කසුම් කල්හර කියලා තියෙනවා. එයාට කියවද්දී ඒකේ මෙලඩියක්, තනුවක්, රිද්මයක් එනවා. ඒක අහුනොත් දිගටම කියවනවා. නැත්නම් අතාරිනවා. ඒක අහුවෙන්නේ. ඒකයි මම කිව්වට මේක විවේකයෙන් කියවන්න. ෆස්ට් ටයිම් කියවන්නේ. හැන්දෑ අහස හිටියේ කන්ද උඩරට මහනුවරට උඩින්. යකෝ මෙහෙම රූපක ලියන්න එපා. මොකද රූපකේ හිත හිතා ඉද්දි ඊළඟ පේළියට යන්න වෙලා යනවනේ මට. හැන්දෑ අහස හිටියේ කන්ද උඩරට මහනුවරට උඩින් කව මට ඒ පේළිය නැවතිලා මොන මොනමගුලක්ද කරනවා. රූපේ පේනවනේ නැහැ. හැන්දෑවට වයස අවුරුදු බිලියන 4000ක්. කොච්චර කාලයක් කඳ උඩට මේ අහස එන්නේ නැද්ද නේද කල්පන? රජින හෝටලේට වයස 160ක්.
රජන හෝටලේ කූගම්මට දැමුණ දුල්ලෑවෝ පරම්පරාව මතක් වෙනවා. මල කරුබ දැන්නම්වා ඉස්සරහින් දළදා වීදිය පැන්නම දළදා මාලිගාව. එතන එහා පැත්තමයි මගේ ටියුෂන් ක්ලාස් එක තිබුණේ. දකුණු පැත්තෙන් මහවීදිය පැන්නම බෝගම්බර වැව. වැව් වටේට වලාකුළු බැම්මි කෝ ජෝඩු ජෝඩු ආදි වෙලා ඉන්නේ. මහ ගස් ඇටින් මහවීදිය පහළට යනකොට අස්සකට වෙන්න මදරා තැබෑරු. ඔන්න ඉතුට්ටික් වන් කියන එතනින් මේකනේ එතනින් පොඩ්ඩක් මේ පැත්තට ආවහම අලි මුඩුක්කු. දැන් මෙහෙම නුවර පේනවා. අද නිමිත්ත මේ පොත. හැබැයි මම මගේ ආශාවක් තියෙනවා මගේ ජීවිතේ මේ වගේ පොත් සම්පූර්ණයෙන් කියවලා මගේ අදහසක් කියලා පොඩි චැට් එකක් එක්ක ලේඛකයත් එක්ක වයින් එකක් බිබී හැන්දෑවක් ගත කරන්න පහනක් පත්තු කරන්න. ඒක වෙන මූඩ් එකක වැඩක්. මේක වෙනද වැඩක්. මේ කල්පනාගේ පොත ආපු නිසා මේක ඉක්මනින් මේ ප්‍රෝග්‍රෑම් එක කපලා දාන්න ඕනි. මට මේ පොතේ වැඩි ප්‍රමාණයක් අතන අඩුයි වෙනවා දකින්න මගේ තියෙන ආශාව නිසා. සහ යා අලුතෙන් පොතක් ලිව්වා කියලා කියන්න ඕනි නිසා. මේක කරේ ඒකට ඒක කරන්නේ අනාගතයේ දවසක. මේ නලුත් පොත ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදන. කල්පනාට පුළුවන්. තව දෙයක් ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා නම් කියන ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. හරි. මට කාරණා දෙකක් කියන්න තියෙනවා. සර් සුචි කරන කලින් මේ කරසර් කිව්ව ජීබී ගැන කියප එකත් එක්ක පොයම් ප්‍රෝසින් පොයම්ස් කියලා තියෙන එක ඒකට මේක ඇත්තටම කාව්‍යයක් නේද? හරි. ඒක දැන් 1800 ගණන් වල ඉවාන් තුර්ගෙනු මේ වගේ වැඩක් කරා. ඊට පස්සේ ඔස්කා වයිල්ගේ තියෙනවා මේ වගේ වැඩ. කවිය තමයි විවිධ ස්වරූපවලින් ගද්‍ය ස්වරූපවලින් විවිධ ලියන විදි වලින් සොයන් ආඛ්‍යාන විදිහට ඔන්න ඔය වගේ එක එක ඒවා එකතු කරලා යම් දෙයක් තියෙනවා. කියව ගැනීම පාඨකයාගේ වැඩේ. නමුත් ඒක කවිය පැත්තර තමයි වැඩි. ඒ ගැන කියප එක හරියටම හරි. අර වීරයෝ ගැන කතාව. හැමදාම ඔය කියනවා අහන් ඉඳලා යන්න බෑනේ. එහෙනම් බය වෙන්න ඕනේ නැහැ. මම නම් වීරයින්ට බය නැහැ. එහෙම මං මිනිස්සුන්ට ආදරේ මං විශ්වාස කරනවා. වාක්‍ය අපෝ කිය. මම මිනිසුන්ට ආදරේ මං විශ්වාස කරනවා. 99.9999. අර දශම බිංදුවයි 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 එක මිනිස්සුන්ට වෙනස් වෙන්න තියෙන ඉඩ. මිනිස්සුන්ට වැරදි සිද්ධ වෙන්න පුළුවන් ඉඩට තියෙනවා. එතකොට මුකුත් වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. අපි අතාරසයට මොනද? ඒ කල්පනා වෛද්‍යවරියක් නිසා කවුරුවත් දන්නේ නැති ආ වෛද්‍යවරියක් කියලා දන්නේ නැති කල්පනා තුනක් තියෙනවා. මං වෛද්‍යවරියක් නෙමෙයි. වෛද්‍ය කියන වචන කියන්නේ නැහැ. හැබැයි ඔයා අපි දැන් මමත් සමහරట్లాට වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරනවාන්ට අප්‍රමාණයි. මට අර MBBS එකත් විදකම්මත් නැති වුණාට. අන්න ඒ වර්ගෙන් ගත්තම ඔයා මේ උසු දෙන්නියක් නේ. භෞතික වශයෙන් ෆාමසියක් තියෙනව නෙවෙයි. ඒ නිසා ජීවිතයේ වාට මුණ ගැහෙන්නේ නැති කල්පනා විවිධ මිනිස්සු අපිට වඩා. ඒයි බොහෝ වෙලාවට අපේ මානසික තත්ත්වයට වඩා සාමාන්‍ය මානසික තත්ත්වෙට ඉන්න බැරි වෙච්චයි. ඒ එක්ස්පීරියන්ස් එකයි ඔයා කිව්වේ කියලා මට. නෑ. මගේ ජීවිතයේ මුල ඉඳලම මම එතන හිටියා. එතකොට කලකිරණ ප්‍රමාණය අඩුයි. අනිත් එක හරි සැහැල්ලුවෙන් අසුරු කරන්න පුළුවන් මිනිස්සු. අපි හැමතිස්සම අනිත් කෙනා දිහා කොයි වෙලාවෙම එක මොනවා කරයිද කියලා වගේ හිතන්න ගියොත් එහෙම අපිට කවදාවත් නිරවුල් නිරෝගී ප්‍රීතිමත් සම්බන්ධතාවයක් ගෙනියන්න බෑ කිසිම කෙනෙක් එක්ක. 100ට අර 0.01 ඉඩ තියලා ඉතිරිටිකේ හොඳින් ඉන්නවා. කල්පනා ඉංග්‍රීසි දෙකකට එකක්. මුලින් ඉඳලා ගෙදර පරිසරය තිබුණ තාත්තගෙන් අම්මගෙන් දෙන්න. දෙන්නගෙන්. දෙන්නට ඉංග්‍රීසි පුළුවන්. ඔව්. ඒක වාසියක්. ඔව් සහ මගේ සම්භවයේ තියෙනවනේ කලවම් ස්වභාවයක්. ඒ කියන්නේ මගේ තාත්තා දෙමළ, අම්මා සිංහල, අම්මට දෙමළත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන්, තාත්තට දෙමළ බෑ ඉංග්‍රීසි සිංහලයි පුළුවන්. ඔහොම හරිම සංකීර්ණයි. ඉතින් ඒවත් එක්ක ඉස්කෝලේ මම ඒ කියන්නේ පැරලලි සමාන්තරව මම ඉංග්‍රීසියෙන් ලියව කියුවා ඉස්කෝලේ පොඩි කාලේ ඉඳලා. සිංහලෙන් ඉගෙන ගත්තා ලෙවල් වලට වෙනකම්. එතන ඉඳන් ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ එතනින් පස්සේ කොහොමත් ඉංග්‍රීසියෙන් වැඩ කරා ඉතින් ඒක ඉතින්. අපි දෙන්න යාගේ පොත් ගැන සාහිත්‍ය සංවාදයක් කරොත් මරුවට තියෙන්නේ. මම කිව්වහම මම බයයි සමාජයේ වීර මරණ බය කිව්වම ගෑනුන්ට බය හින්දාත් දන්නේ නැහැ අනිත් පැත්තට. බයයි කිව්වහම කල්පනා තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. සමාන මතයන් නෙවෙයි අර අසමාන මතයන් කොහොමද ලස්සන්ට සංගෘහිත කරන්නේ එකතු කරන්නේ. ඒවට තමයි ලෝක සංවාද කියන්නේ. සමාන මතයන් කියනේවා
දේශපාලන පක්ෂවල කරන වැඩ කවදාවත් බැරි වැඩක් එකතු කරන්න. අසමාන මතයන් එකතු කරන්න පුළුවන් තමයි මම කියන්නේ. ඒකට ඉඩ තියමින් මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදනවා. එහෙනම් සාහිත්‍ය මාසෙන් පස්සේ විවේකී දවසක අපි පොත් ගැන කතා කරන පොත් හැන්දෑවක් පැපුරු වෙන්න කියලා මම ඔයයි මායින් කරාද. ඔයාගේ තව එක යාළුවෙක් සිටු තුන් වෙනෙක් තියාම නිවේසනේ සිට සාකච්ඡා කර ඉඳ තියමි. අලුත් පොත ඉක්මනින් කියවන්න ඕනි. මම මේක කියවයි, කියව විතරක් නෙවෙයි මම මේක පුරාම නෝට්ස් දායි. ඒක තමයි වල් පොතක් හම් වෙන එකක් නෑ. ඊට පස්සේ මේක හැමතැනම මම සලකුණු කරයි මම කැමති දේවල්. ඒකටත් ඉඳ තියමි. මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදනවා. ස්තුතියි සර්. මේ අවස්ථාවට ස්තුතියි. හැමෝටම ස්තුතියි සුගේ කන්දාරිට. Thank you, Kalpana. Thank you. Thank you very much.